මෙරට සිනමාව පෝෂණය කළ අතිවිශිෂ්ට රංග පෞරුෂයන් අතරේ චරිතාංග නිරූපණයේදී වේදිකාවේ මෙන්ම සිනමාවේද බොහෝ අත්දැකීම් ඇති ඔහු මං ඉගෙනගෙන නැහැ මිස් ඒ වුණාට මට දැනෙනවා මේ පපුවට දැනෙනවා ආදරේ කියන්නේ මොකද්ද කියන එක උතුමාණනි සුද්ධිලාගේ කතාව සුරඹින්දින චිට්ටි වැනි සිනමා කෘති ඔහුගේ චරිතාංග නිරූපණයේදී විශේෂ අවස්ථා කිහිපයක මදලිලිය හපියුණා සොමි රත්නායක වේදිකාවේ රංගනයෙන් මෙන්ම නිෂ්පාදනයෙන්ද හවුල්ලු සොමිගේ පරපුටුව රන් ලකුණ වැනි නාට්‍ය තවමත් අපේ රසිකයාට මතකය අද දවසේදී මට මතක විදිහට රන් මතකය අවදි කරන්නේ ප්‍රවීණ රංගදර සොමි රත්නායකත් ඔහුගේ දිවියට අත්දැක වූ ප්‍රියාදර බිරිඳ සුසිලා රත්නායකත්ය මට මතක විදිහට මං කැමති චිත්‍රපට ගීත ඇතර හුඟක් තියෙනවා මං ආස කරන චිත්‍රපට ගීත ඒකනම් මගේ ගීත ඇසීම මගේ ප්‍රියතම විනෝදාස්වාදයක් I think චිත්‍රපට ගීත ගැන කතා කරනකොට මට මුලින්ම නොම්බර් 1ට මතක් වෙන්නේ පරහතුමල් චිත්‍රපටියේ මහගම සේකර සූරින් රචනා කරපු W D අමරදේව සූරින් ගායනා කරන සඳකත් පිනිදිය දියවි ගලන සීතල කඳු අතරේ කියන ගීතය මගේ ප්‍රියතම ගීතයක් ඒ ගීතේ මට හැමදාම හැම මොහොතකම ඇහෙනවා සඳකත් පිනිදිය දියවි ගලන සීතල කඳු අතරේ මගේ දෙවෙනි ගීතයත් පරහතුමල් චිත්‍රපටියෙමයි මට මුලින් කියන්න අමතක වුණා මේ චිත්‍රපටියට සංගීතය නිර්මාණය කරේ ලයනල් අල්ගම සූරින් මේ ගීතය අද පමණයි ඉතිරිව පවතින්නේ කියන ගීතය W D අමරදේව මහත්මයා ගායනා කරන්නේ මේ අවස්ථාවේ රඟපානවා මේ ඩියර් නානායකර ගාමිණී ෆොන්සේකා ටෝනි රණසිංහ මේ වගේ කණ්ඩායමක් කියන්නේ විශාල විශිෂ්ට ගණයේ නළු කීප දෙනෙක් මේ ගීත ජවනිකාවේ රඟපාන්නේ ඒ චිත්‍රපටයට ඉතාමත් බද්ධ වෙච්ච ගීතයක් අද පමණයි ඉතිරිවේ පවතින්නේ කියන ගීතය මට කවදාවත් අමතක කරන්න බෑ ගීතය Thank you.
සුරූපි දේහ විලාසේ මෙවේ මෙවේ නයනේ පෙම්බර මදු මගේ පෙම්බර මදු මගේ ලොවේරි ඈත් අනන්තේ පැලක් තුලේ නොපෙනී ඇතත් හොරෙන් හැංගිලා මගේ දුකක් නොදැනි අරන් දෙඹ කැන්දා ඇසිල්ලකින් පැමිණි සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මදු මගේ පෙම්බර මදු මගේ ලදල්ලකින් සුවසේ සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මදු මගේ පෙම්බර මදු මගේ මම චිත්‍රපට ප්‍රේම ගීත අතරින් වඩාත්ම කැමති ප්‍රේම ගීතයක් පෙම්බර මදු චිත්‍රපටයේ සුගත පාලසෙන් රත්යාපයි ඒක සංගීතවත් කරලා තියෙන පීඑල් සෝමපාල මහත්මයා ගීතේ ගායනා කරන්නේ වික්ට රත්නායක සූරින් මේ ගීත ජවනිකාවේ රංගපාන්නේ මගේ ආදරණීය මිත්‍ර ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වුණු ලස්සනම නළුවා විජේ කුමාරතුංග පරමදකයි විජේ තව කෙනෙක් තියෙන බයිසිකලයක් හොරෙන් වගේ අරගෙන බයිසිකලේ නැගලා පදින ගමන් මේ ගීතේ ගායනා කරනවා මම තාමත්ම ප්‍රිය කරන සිංහල චිත්‍රපටයක තුරු තාමත්ම ප්‍රිය කරන ප්‍රේම ගීත නයනේ පෙම්බර මදු මගේ පෙම්බර මදු මගේ මගේ ඊළඟ ප්‍රියතම චිත්‍රපට ගීතය මේ පතිරාජ එල්.එස්. දයානන්ද අධ්‍යක්ෂණය කරපු සීටි පෙරේරා නිෂ්පාදනය කරපු ගංගා චිත්‍රපටියේ මිල්ටන් මල්ලවාරච්ච ගායනා කරන සිනහව අතරින් කඳුලක් උපන්නා කියන ගීතය. ඒක ඉතාම මිහිරි ඉතාම ලස්සන ශෝක ගීතයක්. සිනහව අතරින් කඳුලකු පන්නා ඒ බෙවුණු දැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් කඳුලකු පන්නා ඒ බෙවුණු දැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් වැටේනා සීතල උදයක ඇය හමුවා කඳු කර පෙදෙසක ඉම මෙන් තිරේ සිදු ඔබේ ආදරේ ඉම මෙන් තිරේ සිදු ඔබේ ආදරේ සතුට ලැබෙන්නේ මෙලෙසද සොඳුරේ කඳුලෙලි දුන් ඔය නිල්මිනි දැස
සිට කඳුලෙලි දුන් ඔය නිල් මිනි දැසට පමනයි කෙල්ලේ ආලය කෙරුවේ සිනහව අතරින් කඳුලක් පන්නා ඒ බැවුණු දැනම සිනහවක් පැවා සිනහව අතරින් හදවත ගොලු නැත මාමියුලැසේ ගොලු කල කවුදයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයියේ සතුටත් ඉවතට දැම්මේ නිල් මිනි මං ඊළඟට ආදරෙන් මතක් කරන ගීතේ තමයි සදහටම ඔබ මගේ චිත්‍රපටියේ මල් වායසේ මදු සිහිනේ කියන ගීතය. මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා. මේක ගායනා කරන්නේ චාර් ජෝතිපාල, වික්ටර් රත්නායක, එම් එස් ෆර්නෑන්ඩු තුන්දෙනා, රඟපාන්නේ ගාමිණි ෆොන්සේකා, ලයනල් දැරණියගල, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් ජයවර්ධන මේ තුන්දෙනා. අවාසනාවකට වගේ රඟපාන නළුවන් තුන්දෙනාම අපි අතර නෑ. අද මිල්ටන් ජයවර්ධන, ගාමිණි ෆොන්සේකා, ලයනල් දැරණියගල ගීතය ගායනා කරපු එච්.ආර්. ජෝතිපාල සහ එම් එස් ෆර්නෑන්ඩු අප අතර නැහැ. වික්ටර් රත්නායක අපේ වාසනාවට අපි අතර තාමත් ඉන්නවා. මේ ගීතය ඉතාමත්ම මං ආස කරන ගීතයක්. මොකද ඒ සුසංයෝගයේ, ඒ කියන්නේ වික්ටර්, ජෝති, එම් එස් මම හිතන්නේ ගීතයක් ගායනා කරපු ප්‍රථම වතාවේ තුන්දෙනා එකට, ඊට පස්සේ තුන්දෙනා එකට ගීතයක් ගායනා කරන්න මම හිතුවා. मल वाय से मधु सिहने आदर माल गए बिम मदिरा गंग फिरिला फुटुरा गला हले मल वाय से मधु सिहने आदर माल गए बिम मदिरा गंग फिरिला फुटुरा गला हले जीविते पुरा आजरे मेरा ගුණු මෙන ජය පානී ජීවිතේ පුරා ආදරේ පෙරා දැන් ගුණු මෙන ජය පානී. ඊළඟට මම ආස කරන ගීතයක් තියන්නේ H.T. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරපු අපේක්ෂා චිත්‍රපටියේ කලක් ඇවෑමෙන් පෙරුම් පුරා කියන ගීතේ. කලක් ඇවෑමෙන් පෙරුම් පුරා මා සිටියා මගදෙනෙත් පයා සිහින විමානෙන් ඔබ ඇවිදින්නට මා හදවත මල්ලොවක් කළා. Thank you.
මම ප්‍රිය කරන ගීත අතරින් මම ගොඩාක් ප්‍රිය කරන චිත්‍රපටයක් තමයි හංසවිලක් චිත්‍රපටය. හංසවිලක් චිත්‍රපටයේ හිමින් සැරේ පියාවිදා කියන ගීතේ මම ගොඩාක් කැමතියි. මේ ගීතය ගායනා කරන්නේ TM ජයරත්න මහත්මයා සමග සුනිල අබේසේකර මහත්මිය. හිමින් සැරේ පියාවිදා සුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියුතුන් සුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මන් තවත් ගොඩාක් ආස කරන චිත්‍රපට ගීතයක් තමයි යසයිසුරු චිත්‍රපටයේ එන ධර්මසිරි ගමගේ මහත්මයා අධ්‍යක්ෂණය කරපු සහ ඔහු විසින්ම රචනා කළ මේ ගීතය අම්මාවරුනේ කියන ගීතය. මං කැමති තවත් ලස්සන චිත්‍රපට ගීතයක් තමයි 70 දශකයේ අගභාගයේදී පමණ තිරගත වුණු ධර්මසිරි පත්‍රාජ ශූරීන්ගේ බමරු ඇවිත් චිත්‍රපටයේ එන උදුම්බරා හිනහෙනවා කියන ගීතය. දස දහසක් සම්මස් ඇට සිනා කඳුළු වැහි වැහැලා කිනිගෙන රත්වුණු දවසක් සැනසෙන එක හැන්දෑවක මම තවත් ගොඩාක් ප්‍රිය කරන ගීතයක් තමයි මෑතදී තිරගත වුණු ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ සමනල සඳ සංධානීය චිත්‍රපටය සහ එහි එන අමරසිරි පීරිස් ශූරීන් ගායනා කරන ඉතිගසා හඬන කියන ගීතයට ඉතිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරන මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා රූප රාමුවක් පස්සේ තවත් රූප රාමුවක් එන්නාසේ මතක සිතුවිල්ලක් පසුපස තවත් මතක සිතුවිල්ලක් අද දවසේදී සොමි ගුණයෙන් අනූන හදක් ඇති ප්‍රවීණ රංගදරයානෝ සොමි රත්නායක සහ සුසිලා රත්නායක තම අතීත මතකයන් අතරේ සැරිසරිවේ මේ විදිහටයි තවත් මතකපත් ඉරුවක සොඳුරු අතීතයක මතකය
එසේ නිමාවට පත්තිය. නාව අතරින් පඳුලකු පන්නා ඒ බැවුණු දැනම සිනාවක්ම පෑවා. සිනාව අතරින් පඳුලකු පන්නා ඒ බැවුණු දැනම සිනාවක්ම පෑවා.